ස මෙම මේ ප්‍රශ්න කීපය අහන්නේ මේ අක්කන සූත්‍රය ඇසුරෙන්. දැන් නිරය ගැන ස්වාමීන් වහන්සේලා දේශනා කරනකොට මේ ඉඹුල්පත් නිරය, අතිපත් නිරය, යම රජ්ජුරුව ගැන එහෙම දේශනා කරනවා. ඒවා සාහිත්‍ය කතාද එහෙම නැත්නම් සත්‍ය කතාද කියලා දැනගන්න ඕනේ. ඒ වයිටින් ඔය අටුවා ටීකාවල තියෙනවා නොයෙකුත් ආකාරයේ නිරයවන්. ඒවා පස්සේ කාලෙක අටුවා ටීකාවල ලියලා තියෙනවා නිරය, තව උංග නිරයන් ගැන විස්තර කරලා තියෙනවානේ. ඒ විතරක් නෙමෙයි නිරයන් ගැන අර පන්සල්වල හදලා තියෙනවානේ. ඈ අර කටු ඉඹුල අර ලෝඩිය බක් කරනවා ඔය වට අදාළ නිරයන් අරවා මෙයා හදලා තියෙනවා. ඒවා අර මොන්ටිසෝරි පන්තියේ ඉන්න පුද්ගලයෝ එහෙමනම් භක්තිමත් බාල අඳ බාල පුද්ගලයන්ව මේ වගේ නිරය පෙන්නලා බයකරන්ඩ මේක කරුණු පහදා දීලා ඇත්ත පහදා දීලා සත්‍ය ප්‍රකාශ කරලා මතු කරන්න නෙමේ, හේතුඵල දහමට ගලපා බලන්න නෙමේ, අර අර නිරය දැකලා අපාය දැකලා බය වෙන විදිහට. ඔය අසුපත් නිවර අර නිරය එහෙම නිරයන් තියෙනවා, ඒවා පළවිපාක තියෙනවා. හැබැයි මේ නිරය කියන එක කොතනකවත් තියෙන දෙයක් නෙමේ, තමන් හදාගන්න දෙයක්. කවුද හදාගන්නේ? තමන්. කොහොමද? තමන්ගේ වැරදි ක්‍රියාව නිසා. ඒ නිසා නිරයක් නැහැ කොහෙවත්. තමන් දිව්‍ය ලෝකේ හදාගන්නෙත් තමන්, මනුෂ්‍ය ලෝකේ හදාගන්නෙත් තමන්, නිරය හදාගන්නෙත් තමන්, නිරයෙන් මිදී නිදහස් වෙන්නෙත් තමන්, නිවනටපත් වෙන්නෙත් තමන්, දිව්‍ය ලෝකේ යන්නෙත් තමන්, දිව්‍ය ලෝකේ හදාගන්නෙත් තමන්. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මය හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු බිඳලා භංග කරලා ගහලා බිඳලා දාන ක්‍රමයක්. හේතු කරන්නේ තමන්, හේතු බිඳින්නෙත් භංග කරන්නත් පුළුවන් තමන්ට. මේක හේතු භංග කළොත් හේතු හේතු තුනයි තියෙන්නේ, රාග හේතුව, දේශ හේතුව, මෝහ හේතුව. තේසං හේතුන් තථාගතවා. එනිසා මේ හේතු ගැන, හේතු කියන සිංහල වචනේ තේරුම් ගන්න ඕන. හේතු කියලා සිංහල වචනිකුත් තියෙනවා, හේතු කියලා මාගදී වචනිකුත් තියෙනවා. සම්පූර්ණ අහසට පොළොවමින් වෙනස්. සිංහල වචනේ හේතුවත් කියලා එකක් තියෙනවා, ඒක නෙමේ මාගදී වචනේ හේතු. තේසං හේතුන් තථාගතෝ ආහ, තේසං චේයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා අර අස්සජාමුද්‍රෝ සරියුත්තාමුද්‍රෝ මගපල් ලබන්න ඉස්සෙල්ලා ඔන්න ඔය ගාථාව කිව්වේ. එනිසා ඒ හේතු කියලා තියෙනවා. එනිසා හේතුම් පටිච්ච සම්භූතං, මේ හේතු කියන එක වචන තුනක්. හේතු හෝති හීති විඤ්ඤෝ හීති. ඒවා මාගදී භාෂාවේ වචන, ශබ්ද සංඥා. මේවා ගැඹුරු අර්ථ තියෙනවා, තේරුම් තියෙනවා. මේවා තේරුම් ගන්න ඕන. මේ තේරුම් ගත්තේ නැත්නම් මේවා මේ මාගදී භාෂාවෙන් ගන්න ඕන ප්‍රතිඵලය, මේ මාර්ගයේ අනුගමනය කරලා ගන්න ඕන ප්‍රතිඵලය ලබන්න බෑ. එනිසා මේ භාෂාවේ තියෙන යම් යම් වැදගත් දේවල් වචන, ඔය හේතු හීටි හුවති කියන එක ඇත්ත වශයෙන්ම බොහොම වැදගත්. ඒවා තේරුම් අරගත්තේ නැත්නම් මේක මේ ගමන් මඟ හරියන්නේ නැහැ.